දැන් කැවුම් අපි සිංහලයා මොඩියා කැවුම් කන්නේ යෝදියා කියලා මොකද දෙවුන් කිව්වේ බුදු කිසි උන් කැවුම් කෑම ගැන හරි දන්නවද මම කැවුම්මයි කන්නේ ඔව් ඒ කාලේ කැවුම් කියන්නේ මෙහෙම ඉතිව තෙල්වැක් කියනවා ඔව් එතකොට මේ ඒකේ තියෙන තනිකර පිටි සීනි සීනි පිටි තෙල්වි අද කියන්නේ එපා තුන්නේ සීනි පිටි තෙල්වි තමයි වර්ධනය කරන්න ගියන්නේ ඔව් මුට්ටිය කැවුම් මුට්ටිය අටුවේ තියාගෙන උදේට කරනවා දවල්ට කරනවා රැටත් කරනවා මේ කොයි ඉනේ තෝ කැවුම් කාගත්ත ගම සත්ත්වේදී කියලා සත්ත්වේදී තියෙන කෙනා තියෙනවා ඒක බලවත්. ඒ කෙනස කොහොමද අයින් කරගන්න බෑ. ආ. ඉතින් ඔය ඔය මේද බැඳෙන්න හේතුව අර අක්‍රීයතාවේ. අක්‍රීයතාවේ. අහර අක්‍රීයතාවේ. ඒකයි වෙන්නේ. යක්‍රීයතාව වෙනකොට මේද මේදියත් එක්ක කැල්සියම් ඔක්කොම එකට බෙහෙලා බැඳිනවා. ඒක සාතර ඔය ප්‍රයෝග විපත්ති හින්දා නේ ඒක. ඔව් ඔව්. කර්මජයකට එන එක ඒක කරන්න දෙයක් අයින් කරන්න බෑ. ඒක වෙනම එකක්. කර්මජයකට එන්නේ මේ කර්මජකය තමයි අපි අර මේ ඇක්සල් බොඩි කිවි. ආ ආ. ඒ එක්සල් මොඩියකේ දුර්වලතාවය. මොකද එක්සල් මොඩියක නැත්නම් මේකයි හදන්න බැහැ කවදාවත්. මේකයි වැඩ කරන්නේ එක්සල් මොඩිය එකත් එක්කලා. ඒක වැඩ කරන්නේ නැතිද මේක වැඩ කරන්නේ. ඉතින්ලා විඥාය පද්ධතිය තියෙන එක්සල් මොඩියක. ඒක ගැහෙනකොට මේක ගැහෙන්නේ. ඒක ආකෘතිය එන්නේ. ඒක ගැහෙන එකේ ප්‍රශ්නයක් නම් කොහොමද මේකට ඒක ප්‍රශ්නේ වෙන්නේ? ඔව්. ඒකයි කියලා තියෙන්නේ. ඒතර ඒකේ මේ වෙන මොනවද දෙන්නේ තිබුණා සරියන්නේ. මුලින්ම මුලින්ම කපලා දාලා තියෙන ඉඩ කියලා නැද්ද? ඒකයි වෙන්නේ. චතුරාන්තර මේ කාලේ තියෙන එක කර්මජක නෙමෙයි වැඩිපුර තියෙන ප්‍රයෝග විපත්ති. ප්‍රයෝග විපත්ති. ඒකයි. දැන් අපි දැන් වග්බඩුවක් බද්ද කරොත් ජීවිතාන්තයේ දක්වාම අමතර පෝෂණයක් දෙන්න ඕනේ ඒකට. ඒක රකින්න. ඒක නැවතුත් වැඩක් නෑ. ඒකත් තියෙන නිකන් මේ සම්බන්ධ ස්වභාවික ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ බේද දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන යම් කිසි ඖෂධීය රසායනයක් දෙන්න ඕනේ. ඒක يعني ඒකෙන් තමයි කරන්නේ. නැන්නයිදී නියම විදිහට කරන්නේ හැමදාම ප්‍රතිශක්තිය අනුකූලව තියාගන්න ඕනේ. ඒකට හේතුව හොඳට කර්මජකය තව වගවඩුව නැතිද? අන්නේ දැන් කර්මජකය එදෙන වගවඩුව නැහැ නේ මෙහෙදී තියෙන වගවඩුවනේ. ආ. බද කරුවේ වෙන පැත්තක. තියෙනක තිබ්බ තැන තිබුණා හරියනවා. ඒක අර අර ගන්නවා. ඇඳ ගන්නවා. ඒ තියෙනක අහ කරලා ඒ වෙනුවට මේක දැම්මම නා ටික කාලයක් යනකොට ඒක අර වෙනුවට ආදී හරියනවා. දැන් ඔබින් දැන් තියෙනවානේ. හ්ම්. ඒතර ඒක බද වෙනවා. දැන් කර්මජකය වගවඩුව ගෙනියන්න බෑ වෙන කොහකටද? ඔව් ඒක තියෙන දැනමයි මේක මේ කැලේ අහ කරලා ගත්තත් ඒ වගඩුව තියෙන දෙන නිර්මාණ නිර්මිත වගඩුව තියෙනවා ඒ කාන්දා වගඩුව ඒකේ ආදේශන මේක දිබ්බ කරි ඒක ඒක රල්ල ගන්න වෙනතරකින් දිබ්බොත් තමයි මේකට මෙහෙට හරියන්නේ ඔව් දැන් මේක භෞතික පැත්ත විදිහේ බලන්නේ ඉතින් බලන්න පස්සේ දේන හරි මේ අහරහ වැඩ කළොත් මේ අතුරේ ලේ ගියොත් මේ අර ක්‍රියාව වීම මේක වෙනවා එච්චරයි බලන්නේ මුත්‍රා වටේ දාන ගර්භාෂයේ මේ කියන්නේ මුත්‍රාසේ අවශ්‍ය ඒක පොසනේට අවශ්‍ය දෙන්නේ එතන නිෂ්පාදනය කරන්නේ අපිට වෙනම දෙන්න දෙන්න වෙනම වෙනවා ඒක තමයි හැමදාම පින් දෙන්න ඕනේ ආරක්‍ෂීම වෙන්නේ ජෙමනලක් වීම කියන්නේ දෙවෙනි අවස්ථාව හා 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 එතන මේ කියන්නේ හතරවෙනි අවස්ථාවේ දිය වැඩියාවට තමයි අපි අර මේ දැන් මේ කොත් මේකේ හදන මොලේ හදන බේත දෙන්නේ ඒක මාංශපේශී දෙනකන් ගිය මේ ආසනික විස අදින්න පුළුවන් ඔව් එතන සුද්ධ කළ හැකි එතන ඉතින්නම් තමයි දිය වැඩිය ආරම්භ වෙන්නේ क्रियात्मक එතන නියම විදිහට ඇදලා ගන්නෙත් නෑ ඕන්ලයින් පිට කරන්නෙත් නෑ ඒ සොයන්ත්‍රීය පාලනය ඇති වෙනවා
එතන වැඩියෙන් කෑවත් එහෙම සීනි වැඩි වෙනවා. සීනි වැඩි වෙනවා. මොකද ගෝචර තැන්පත් කරගන්නේ නැහැ. ඔව්. දැන් ඒක අඩු වුණොත් සීනි අඩු වෙනවා. ආ. මොකද මේ තැන්පත් කරන්නේ නැහැ නේද? අඩු වෙනවා දෙන්න. එයා වෙනවා නේද? ගොඩක්ම දිවඩියල එක ස්ප්‍රේදාලා ඇඩ්මිට් කරලා. ඔව්. ඒකයි. ඔය දෙකම වෙනවා. අඩු වැඩි වීමයි හැදෙන්නේ. ඒ වෙන්නේ මේ මාස මාර්තමේ ඉනකන් ඕක පටන් ගන්නවා. යටමිදුරු මට්ටමට ගියරපස් ස්නායුදුරු වල මුළු ශරීරයම දුර්වල කරනවා. එතකොට මේ හරියන්නේ. ඒක හරි බලවත් දැනි. දැන් ඔකේ අපි දෙකෝ කරන වැඩි අසාර්ථක වෙන්නේ නැහැ. ඔය කියන වෙබ්ම පොදු විදිහට එන වෙන්නේ. අපිට හිතා ගන්නත් බෑනේ කොහොමද මේ එන්නේ කියලා. දැන් අපිට හිලොබ් බලියන්න කිව්වොත් එහෙම රෙඩිය වෙන්නේ නැහැ කවදාවත්. හා. දැන් අපි නිකන් අපි සාමාන්‍ය හිතේ හිතලා මේක මෙහෙම වේතක් වෙන්න කියලා හිතුවට එහෙම ඩග්ගාර ප්‍රාපත්‍ය කියන අදහස. ඔබද වියසක් නෙමෙයි ඔබ කියලා. අපිට ඕන එකක් නෙමෙයි ලියන්න බෑ. ඒක එහෙම ක්‍රමයක් තියෙන්නේ. ඒතක් නෙමෙයි කපල දාන්න අපි වැඩිහ ලිව්වොත් එහෙම බලන්න අතිම කපන අවුස් ගන්න. තුබාරකිනවා කවන්න කියනවා කැවිලා යනට ගන්න නවත්තන්න බෑ වෙන එකක් දෙන්න බෑ ඔව් මේ බේත් දෙන්න ක්‍රම එක ඇති දැන් හිතාගන්න බැරි විදියට වෙන්නේ තර්කණයක පැත්තෙන් කියනවා බේතක පැත්තෙන් කියනවා එක හරිය නිකන් අපි අර කරත්තයක් පාරේ ගිනියනවා නම් අපිට පාරේ පිටපැන්නොත් දැනෙන්නේ ඔව් අන්න ඒ වගේ වාහනය පාරේ යනකොට රෝයිම් පාර තියෙනවා හොඳට බැලහරි පැත්තකට කැපුණොත් එහෙම මේ අහි නියන අපිට දැනෙනව වෙනසක්. මේ වැඩි අහගෙන යන්නේ කියලා. දැන් ඒවා එකක් වෙන්නේ. ඒ මනසෙන් ගල් ලතාවකට යනවා. යවස පාරේ යනවා මිසක් වෙන පාරකට ගන්න බෑ. ආවි හැදෙනවා නියම පාරකට. ඒ පාරේ තියෙන එක තමයි එන්නේ. අය මොනවට හරි යොමු කරගොහම දැන් මුල් කාලේ පටන් ගන්නකොට අපි ඉස්සෙල්ලා කියලා දැන් මොකක් හරි ප්‍රශ්නයක් ගන්නවා ඉස්සෙල්ලා. අරන් ඉතිපිතෝ භගවා අරහං බුදු ගුණ බල මහිමින් ගෙන මෙලෙසයි අදහස ගෙන එන්නේ දැන් කවිදෙන්න ඒ පදයක් අල්ලගෙන නේද ඒ කියන්නේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචර සමාධිමි ගුණ නමේ තුර ලෝකේ සියලු කටයුතු වල සම්බන්ධයක් තියෙනවා අ මොනවා හරි ප්‍රඥාවක් ඇහුවා ඔය ප්‍රඥාවක් ඒ හැතරේ තියෙනවා විසඳන දෙනවා ඒ ගුණය තුර ඒ කියාගෙන නම් ඒ ගුණේ අහු වෙච්ච දෙනින් ඉහට පයින්නේ නැහැ. එදිනෙක කවියෙන් නැගිලා එනවා අර මේ විසරේට යනවා. මුරෙන් බේද්දත් එහෙමයි.